English vocabulary at the airport. Guam tottu poleri avashyam vana English vachana tikak adha video eken katha karamu. At the airport. Mulimma Guam yanayata naginna kalin oya Guam tottu poleri kaale gatha karana etendi ona vachana tikak mulimma api balamu. Airfare. Airfare kiyala kiyanne oyata yanna avashya karana Guam ticket pate mila tamai airfare ekak kiyala kiyanne ticket ekage price ekata tamai airfare kiyala kiyanne. Airline. එයාලයින් කියන්නේ ගුවන් යානය අයිති සමාගමට තමයි එයාලයින් කියලා කියන්නේ. මේ වගේ සමාගම් විශාල ප්‍රමාණයක් ලෝකේ තියෙනවා. ඔයගොල්ලෝ දන්න සමාගම් කිහිපයක් මම කියන්නම්. මිහින් ලංකා, ශ්‍රී ලංකන් එයාලයින්ස්, එමිරේට්ස්, ඒ වගේම කටාය ඇවිස්, සිංගප්පූර් ඇවිස් මේ වගේ ගොඩාක් සමාගම් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් කැමති සමාගමක ගුවන් ටිකට් පතක් මිලදී අරගෙන ඔයාලට සංචාරය කරන්න. Arrival. Arrival. Arrival කියලා කියන්නේ ගුවන් යානය ගුවන් තොටුපළට හැමිනෙන වෙලාව තමයි arrival time එක කියලා කියන්නේ. Baggage. Baggage. එහෙම නැත්නම් luggage කියලාත් කියනවා. Luggage නැත්නම් baggage කියලා කියන්නේ අපි අරන් යන bags නැත්නම් suitcase වලට තමයි baggage නැත්නම් luggage කියලා කියන්නේ. Baggage claim. මොකද මේ baggage claim කියලා කියන්නේ ඔයා plane එකට නගින්න කලින් ඔයා bags ටික බාර දෙනවනේ. ඊට පස්සේ bags ටික ගන්න එකට තමයි baggage claim කරනවා කියලා කියන්නේ. ඊළඟ ගුවන් තොටුපළට ගිහිල්ලා වාගේ රටට ගියාට පස්සේ ඔයා bags ටික අපව ගන්න ඕනේ. ඒකට තමයි baggage claim කරනවා. बोर्ड බෝඩ් ඔයගොල්ලෝ දැකලා තියෙනවද ගුවන් යානයට නගින්න කලින් අර පැසෙන්ජර්ස්ලා මගින් යනවා යම් කිසි ස්ථානයකට අන්න ඒකට තමයි බෝඩ් කියලා කියන්නේ බෝඩින් පාස් මොකද්ද මේ බෝඩින් පාස් කියලා කියන්නේ ගුවන් යානයට නගින්න කලිනුත් අවසර පත්‍රයක් ලබා දෙනවා මේකත් ටිකට් එකක් වගේ දෙයක් මේක වාගේ නම ෆ්ලයිට් නම්බර් එක ඒ වගේම කොයි වෙලාවටද පිටත් වෙන්නේ කියලා සාමාන්‍යයෙන් සඳහන් වෙනවා මේක අනිවාර්යයෙන්ම චෙක් කරනවා ගුවන් යානයට නගින්න කලින් අද සාමාන්‍ය මොබයිල් ෆෝන් එකකටත් ඔයාට බෝඩින් පාස් එක ලබා ගන්න පුළුවන්. බෝඩින් ටයිම් එක ඔයා ප්ලේන් එකට නගින්න ඕන වෙලාව සඳහන් වෙන්නේ මේ බෝඩින් ටයිම් එකේ. carry on hand luggage cabin baggage මොකද්ද මේකේ තේරුම? ඔයා ගුවන් යානයට යන්න කලින් ඔයාගේ මේන් ලගේජස් ටික බාර දෙනවා. අපි එක දන්නවනේ. හැබැයි ඔයා ගාව තියාගන්න බෑග් එකක් ඔයා ගන්න ඕනේ. ඒ බෑග් එකේ අවශ්‍යම දේවල් ඔයාගේ බෙහෙත් ද්‍රව්‍ය වෙන මොනවා හරි දෙයක් ඔයාට තියාගන්න පුළුවන්. අන්න ඒකට තමයි හෑන්ඩ් ලගේජ් නැත්නම් කැබින් බෑග් කියලා කියන්නේ. මේක ඔයාගේ උඩ තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බස් එකේ අර උඩ අපිට ඉඩක් තියෙන අන්න ඒ වගේ මේක තියාගන්න දෙනවා ගුවන් යානයේ. කස්ටම්ස් මොකද්ද මේ කස්ටම්ස් කියලා කියන්නේ රටට ඇතුල් වෙන්න කලින් ඔයාගේ බෑග් චෙක් කරනවා අන්නේ චෙක් කරන දන්න තමයි කස්ටම් එක කියන්නේ හැම එයාපෝට් එකම අනිවාර්යෙන් මේ කස්ටම්ස් කියලා දණක් තියෙනවා ඩිපාචර් ටයිම් මොකද්ද ඩිපාචර් ටයිම් එක කියලා කියන්නේ ඩිපාචර් ටයිම් එක කියලා කියන්නේ ප්ලේන් එක පිටත් වෙන වෙලාව ගුවන් තොටුපළෙන් පිටත් වෙන ලාට තමයි ඩිපාචර් ටයිම් එක කියලා කියන්නේ ඊ ටිකට් මොකද්ද ඊ ටිකට් කියලා කියන්නේ ඉස්සර වගේ ඔයාලා ෆිසිකල් ගිහිලා ටිකට් මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඔයාට පුළුවන් අන්තර්ජාලයේ ඔස්සේ ටිකට් මිලදී ගන්න අන්න ඒකට තමයි ඊ ටිකට් කියලා කියන්නේ ෆ්‍රජයිල් ෆජයිල් කියලා කියන්නේ පහසුවෙන් කැඩෙන බිඳෙන ද්‍රව්‍ය කියන එක. ඔයා සමහර වීදුරු බඩු අරන් යන ඉඩ තියෙනවා. මේ බාන්න වෙන් කරනවා ෆ්‍රජයිල් කියලා ටැග් එකක් ගහලා. ඉතින් ඒවට තමයි ෆ්‍රජයිල් කියලා කියන්නේ. ඩිලේ ඩිලේ කියන්නේ ගුවන් යානා ප්‍රමාද වෙන එක. සමහරට ගුවන් යානා ගොඩ බස්වන්න නැත්නම් ටේක් ඔෆ් කරන්න ප්‍රමාද වෙන්න පුළුවන්. මේකට තමයි ඩිලේ කියලා කියන්නේ. ඩොමෙස්ටික් ඩොමෙස්ටික් කියලා කියන්නේ අභ්‍යන්තර ගුවන් ගමන් වල ලංකාවේ නම් මේවා ගොඩක් අඩුයි. ඩොමෙස්ටික් කියලා කියන්නේ රට ඇතුලේ ගුවන් ගමන් යනවට. ගේට් ගේට් කියන්නේ ගුවන් යානාවට නගින්න කලින් ඔයාට තියෙන ස්ථානයක ටිකක් බලාගෙන ඉන්න වේටිං ඉන්න අන්නේ ස්ථානයට තමයි ගේට් එකක් කියලා කියන්නේ. ඐඩෙන්ටිෆිකේෂන් ඐඩෙන්ටිෆිකේෂන් මේක තමයි වැදගත්ම ප්‍රොසෙස් එක. මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඔයා අරගෙන යන ඩොකියුමන්ට්ස් චෙක් කරන එක. ඒවා නිවැරදිද කියලා චෙක් කරන තැන තමයි ඐඩෙන්ටිෆිකේෂන් කියලා කියන්නේ. ඉන්ටර්නැෂනල් ඉන්ටර්නැෂනල් කියලා කියන්නේ අන්තර්ජාතික ගුවන් ගමන් වලට. ලේඕවර් නැත්නම් ස්ටොප් ඕවර් US වල තමයි සාමාන්‍යයෙන් ස්ටොප් ඕවර් එකක් කියලා කියන්නේ ලේඕවර් එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ෆ්ලයිට් දෙකක් අතර ගත වෙන කාලයට තමයි සාමාන්‍යයෙන් ලේඕවර් එකක් කියලා කියන්නේ ඕවර්බුක්ඩ් ඕවර්බුක්ඩ් කියලා කියන්නේ මොකද්ද සමහර එයාලයින් සමහර සමාගම් විකුණන විශාල ටිකට් ප්‍රමාණයක් හැබැයි ඒ ටිකට් ප්‍රමාණයට වඩා සෙනග ඉන්න අදාළ සීට් ප්‍රමාණයට වැඩි ටිකට් විකුණන නම් අපි කියනවා ඕවර්බුක්ඩ් එකක් කියලා
පාස්පෝට් මේක නම් හැමෝම දන්නවා පාස්පෝට් කියලා කියන්නේ ආයිඩෙන්ටිටි වගේම තමයි පුද්ගල අනන්‍යතාවය අන්තර්ජාතික වශයෙන් තහවුරු කරන ලියවිල්ලට තමයි පාස්පෝට් එක කියලා කියන්නේ රණවේ රණවේ කියලා කියන්නේ ගුවන් පතයට ප්ලේන් එක ටේක් ඔෆ් කරන්න යම් කිසි දුරක් ධාවනය කරන්න ඕනේ ගුවන් පතයක ඒකට තමයි රණවේ එක කියලා කියන්නේ ඔන් ද ප්ලේන් දැන් අපි බලමු ගුවන් යානයේ ඇතුළේදී භාවිතා වෙන ඉංග්‍රීසි වචන මොනවද කියලා ආයිල් අයිල් කියන්නේ මොකක්ද අයිල් කියන්නේ ගුවන් යානයේ ඇතුලේ සීට් පේලි දෙපැත්තට තියෙනවනේ ඒ සීට් පේලි දෙපැත්තට තියෙනකොට මැදින් තියෙනවා පටු මාර්ගයක් අන්නේ පටු මාර්ගයට තමයි අයිල් කියලා කියන්නේ මේක දිගේ ගිහිල්ලා තමයි ඔයා සීට් වලට ඇතුල් වෙන්න ඕනේ අයිල් සීට් කියලා කියන්නේ මේ මාර්ගය ළඟම තියෙන සීට් එකකට තමයි අයිල් සීට් එකක් කියලා කියන්නේ බිස්නස් ක්ලාස් කියලා කියන්නේ ෆස්ට් ක්ලාස් වගේමයි විශේෂ පහසුකම් තියෙනවා බිස්නස් කරන අය ගොඩක් දුරට මේ බිස්නස් ක්ලාස් වල තමයි සාමාන්‍යයෙන් ෆ්ලයි කරන්නේ කැබින් ගුවන් යානයේ ඇතුළත කොටසට තමයි සාමාන්‍යයෙන් කැබින් එක කියලා කියන්නේ ඉන්ටීරියර් එක කියලා කියන්නේ කැබින් එක කැප්ටන් කියලා කියන්නේ ගුවන් යානය ප්‍රදවාගෙන යන ප්‍රධාන නියමුවාට කියන නම කැප්ටන් එයාට තමයි මේ ප්ලේන් එකේ සම්පූර්ණ වගකීම තියෙන්නේ කොක්පිට් කියලා කියන්නේ මේ කැප්ටන් සහ කෝපයිලට් එයාගේ ඩ්‍රයිව් කරන ස්ථානය ප්ලේන් එක ෆ්ලයි කරන ස්ථානයට තමයි කොක්පිට් එක කියලා කියන්නේ කෝපයිලට් කියලා කියන්නේ සහායක නියමුවාට කැප්ටන්ට අමතරව එයාගේ සහායට ධාවනය කරන තව එකෙක් ඉන්නවා එයාට තමයි කෝපයිලට් කියලා කියන්නේ ඉකොනොමි ක්ලාස් මොකද්ද මේකේ තේරුම ඔයාට ඕනනම් අඩු බජට් එකකින් අඩු මුදලකට ට්‍රැවල් කරන්න ඔයාට පුළුවන් ඉකොනොමි ක්ලාස් වලට අයිති ටිකට් මිලදී ගන්න ඉතින් ඒවට තමයි ඉකොනොමි ක්ලාස් කියලා කියන්නේ මේවා ගොඩාක් මිල අඩු ටිකට් පාත් ඒ වගේම පහසු කරනොත් මේකම ගොඩක් අඩු වෙනවා emergency exit එක කියලා කියන්නේ හදිසි පිටවීමේ දොරටුවක් ඕනෑම ගුවන් යානයක මෙහෙම හදිසි පිටවීමේ දොරටු තියෙනවා ඉතින් මොකක්hari හදිසියක් වුණාට පස්සේ මේ දොරටු පාවිච්චි කරන්න කියලා ඔයාලට උපදෙස් ලැබෙනවා first class මේ ටිකට්පත් මිලදී ගත්තාට ඉතාම විශේෂ පහසුකම් යටතේ fly කරන්න පුළුවන් ගොඩාක් සැපපහසු ආසන තියෙනවා ඒගොම කෑම වර්ග තියෙනවා බොහොම නිදාසෙ fly කරන්න පුළුවන් හැබැයි ගොඩක් ගණන් මේ ටිකට්පත් overhead bin නැත්නම් overhead compartment ඔයාට මතකද මං කලින් කිව්වා hand luggage එකක් අරන් යන්න පුළුවන් කියලා මේ hand luggage එක රඳවන කොටසට තමයි overhead bin නැත්නම් overhead compartment කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ ඔළුවට උඩින් තමයි මේක තියෙන්නේ oxygen mask සාමාන්‍ය මොකක් හරි කරදරයක් වුණොත් මොකක් හරි අනතුරක් වුණොත් එහෙම සාමාන්‍යයෙන් මේ oxygen mask තියෙනවා ඔයාලට පාවිච්චි කරන්න accident එකක් අතර තමයි මේ oxygen mask පාවිච්චි කරන්න ඔයාලට අවස්ථාව ලැබෙන්නේ රෝ කියලා කියන්නේ සීට් පේලියකට තමයි රෝ එකක් කියලා කියන්නේ සීට් බෙල්ට් ඔයාව සීට් එකේ රඳවලා තියෙන සීට් බෙල්ට් එකට තමයි සීට් බෙල්ට් කියලා කියන්නේ ඔයාලා මේක දන්නවා ස්ටුවර්ඩ් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් ස්ටුවර්ඩ් නැත්නම් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කියලා කියන්නේ පුද්ගලයන්ට පිරිමි පුද්ගලයෝ ඉන්නවා ප්ලේන් එකේදී සාමාන්‍යයෙන් අපිට සර්විස් ලබා දෙන එයාලා තමයි ස්ටුවර්ඩ් නැත්නම් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කියලා කියන්නේ ටේක් ඔෆ් කියලා කියන්නේ ගුවන් යානය පිටත් වෙනවට ගුවන් ගත වෙන එකට තමයි ටේක් ඔෆ් කියලා කියන්නේ ටච් ඩවුන් නැවත ගුවන් යානය පොළවට පතිත වෙන අවස්ථාවට තමයි ටච් ඩවුන් කියලා කියන්නේ Window seat ගුවන් යානයේ ජනෙල් ළඟම තියෙන සීට් එකට තමයි window seat එකක් කියලා කියන්නේ. එහෙනම් guys මං හිතනවා ගුවන් යානයක යණක සම්බන්ධයෙන් ගොඩාක් වචන අදවා මේ වීඩියෝ එක ඉගෙන ගන්න ඇති කියලා. වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරන්න, යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. මේ වගේ වටිනා information බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරලා දිගටම channel එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදට ගිහින් ඉන්නම්. හැමෝටම good luck. හැමෝටම goodbye.